එක්සත් ජාතික පක්ෂ යන්ත්‍රණයේ ශක්තිමත් කර ඉදිරි ඡායාග්‍රහී වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ සිරිකොත ගමට වැඩසටහන යටතේ අද තවත් වැඩසටහනක් කළුතර බණ්ඩාරකමදී පැවැත්වුණේ පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරිවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මැතිමතිවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන්ද එක්ව සිටියා. පහුගිය දවස්වල රාජපක්ෂවරු විසින් විරෝධතා ව්‍යාපාර කැඳවලා තියෙනවා. ඉස්සර මේ පුදුජන පෙරමුණේ රැස්වීම් වලට මං හිතන්නේ දහස් ගණන් වලින් නැත්තම් විශාල සෙනඟක් ගේනවා තමයි සංවිධානය කරලා තිබුණේ. ඊයේ පෙරද කරපු විරෝධතා ව්‍යාපාර ඉතාම සීමිත ජනතාවක් තමයි සහභාගී වුණේ. මං දන්න විදිහට බැසිල් රාජපක්ෂ මහතා පණිවිඩය යවලා තිබ්බා ගේන්න එපා කියලා සෙනඟ. විමල් වීරවංශ මහත්තයාගේ තවත් දේශපාලඥයෙකුගේ සෙනඟ තමයි වැඩිපුර ආවේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් වැටෙන් පැනලා ගියා අපි දැක්කා. ඒ නිසා මම මට පේනවා එක්සත් ජාතික පක්ෂය අපි පරාජය වෙලත් පහුගිය පළාත් පාලන මැතිවරණය අපි කළමනාකරණය කරගෙන අපි නැවත සංවිධානය කරලා අපි ඊළඟෙන ඕනම් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අපි ගමන් කරන්න තීරණය කළා තියෙනවා. පළාත් සභා මැතිවරණ ස්ථිර වශයෙන් ඉතාම ඉක්මනින් තියෙන අපිට කල්යන්න උමනාවක් නැහැ. ගොඩක් වෙලාවට දෙසැම්බර් මාසයේ අග හෝ ජනවාරි මාසයේ මුල් සතිය තුළ පැවැත්වීමට තමයි එදා පක්ෂ නායකයන්ගේ රැස්වීමේ තීරණය කර ලැබුවේ. මොන මැතිවරණ ක්‍රමයේද පවත්වන්නේ කියන එක පිළිබඳව මේ බ්‍රහස්පතින්දා තීරණය කරලා අවසන් කරන්න එදා තීරණය වුණා.